බෞද්ධ ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න උත්තර 2017 2018 වර්ෂයේ 4 වෙනි ප්‍රශ්නය බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයට අදාළ 4 වෙනි ප්‍රශ්නයේ පිළිතුරු. රෝමි ලක්කං 1. චන්ද්‍ර මාස ක්‍රමයට අනුව ලැබෙන උපෝසත දින 4 නම් කරන්න. චන්ද්‍ර මාස ක්‍රමයට අනුව ලැබෙන උපෝසත දින 4 නම් කරන්න කියන්නේ චන්ද්‍ර මාස සඳ පෑයීම සහ හඳ නැතිව යෑම පදනම් කරගෙන නිර්මාණය වෙච්ච ජ්‍යොතිෂය හා සම්බන්ධ වෙච්ච මාස ක්‍රමයක් තියෙනවා. ඒ මාස ක්‍රමයට අනුව ලැබෙන උපෝසත දින කීයක් තියෙනවද? උපෝසත දින 4 දක්වන්නට කියන්නේ. ඒ 4 තමයි පසළොස්වක, අමාවක සහ පුර අටවක, අව අටවක කියන දවස් 4. දෙවනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. උපෝසතය සඳහා සංඝයා රැස්වීමට පෙර සිදු කළ යුතු කුම්භකරණය පැහැදිලි කර. උපෝසතය සඳහා සංඝයා රැස්වීමට මුලින් සිදු කළ යුතු කුම්භකරණ කියලා කොටසක් පාඩමේ විස්තර වෙනවා. පොතේ විස්තර වෙනවා 6 වෙනි පාඩමේදී. ඉතින් ඒ මොනවද කියලා අහන්න. ප්‍රතිමෝක්ෂ දේශනයේ පෙර අවස්ථා තුනකදී මූලික කටයුතු සම්පූර්ණ කර තිබේදයි පරීක්ෂා කරනු ලැබේ. ප්‍රතිමෝක්ෂයේ දේශනා කරන්නට කලින් අවස්ථා තුනකදී පරීක්ෂා කරලා බලන සම්පූර්ණ විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. එෙහිදී ප්‍රථම වරට කරුණු 4ක් ඉටු කර තිබිය යුතුයි. කරුණු 4ක් ඉටු කරලා තියෙනවා. මේ කරුණු වත් 4 උපෝසතය සඳහා සංඝයා රැස්වීමට පෙර සිදු කළ යුතු හේන් පුබ්බකරණ නමින් හැඳින්වේ. මේවා උපෝසතය සඳහා උපෝසත කර්මය සිද්ධ කිරීමට මුලින් පැමිණෙන්නට මුලින් සිදු කර තිබිය යුතු නිසා සිදු කළ යුතු නිසා පුබ්බකරණ යනුවෙන් හඳුන්වනවා. එම කරුණු 4 නම් සීමා මාලකයේ හැම දිය යුතුය, සීමා මාලකයේ අම දෙන්නට ඕන, පිරිසිදු කරන්නට ඕන, පහන් දැල්විය යුතුය, පහන් ආලෝක දල්වා තියෙන්නට ඕන. එතනදී දහවල් කාලයේ නම් පහන් ආලෝකය අවශ්‍ය නැති අවස්ථාවක නම් පහන් දැල්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. බීමට හා පාසේදීම ආදියට අවශ්‍ය පැන් තැබිය යුතුයි. පැන් රැගෙන තැබීම, ආසන පැනවිය යුතුයි. භික්ෂුන් වහන්සේලාට වැඩ සිටීම සඳහා ආසන පැනවීමක් සිදු කළ යුතුයි. සීමා මාලකයේදී පුබ්බකරණ විදිහට උපෝසත කර්මය සිදු කිරීමට පැමිණෙන්නට කලින් සීමාව තුළ සිදු කළ යුතු කාර්යය. සීමාව ඇමදීම, පහන් දැල්වීම, බීමට හා පාසේදීමට අවශ්‍ය පැන් තැබීම, ආසන පැනවීම කියන කරුණු. මෙම සියලුම මූලික අවශ්‍යතා සීමා මාලකයට භික්ෂුන් වහන්සේලා පැමිණීමට පෙර කර නිමවිය යුතු කරුණුයි. පුබ්බ යනු පෙර යන්නත, කරණ යනු කළ යුතු යන අදහසින් සීමාවට පැමිණීමට පෙර යන අදහස මෙහි අන්තර්ගත වෙනවා. ඒ කරුණු ටික තමයි පුබ්බ කරණ විදිහට උපෝසත කර්මය සිදු කිරීමට සීමාවට පැමිණෙන්නට පෙර සිදු කළ යුතු කරුණු විදිහට දැක්වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය, පොහොය කර්මය තුළින් භික්ෂූන් අතර සමගිය හා පාරිශුද්ධිය ඇතිවන අයුරු පහදා දෙන්න. පොහොය කර්මය සිද්ධ කිරීම තුළින් භික්ෂුන් වහන්සේලා අතර සමගිය ඇති වෙනවා, භික්ෂුන් වහන්සේලා අතර පාරිශුද්ධත්වයේ පිරිසිදු බව ඇති වෙනවා. සංඝයා රැස්ව උපෝසතය කිරීමට පෙර නිම කළ යුතු කරුණු පහක් ලෙස දැක්වෙන පුබ්බ කිච්ච හෙවත් ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට පෙර සිදු කළ යුතු කරුණු මෙහිදී වැදගත් වෙනවා. සමගිය සහ පාරිශුද්ධත්වයේ පිළිබඳව කතා කරද්දී විශේෂයෙන් වැදගත් වෙනවා පුබ්බ කිච්ච කියන කොටස. රැස් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලා උපෝසතාගාරයට රැස් වුණාට පස්සේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නට කලින් කළ යුතු කරුණු පහක් තිබෙනවා. ඒ කරුණු පහ පුබ්බ කිච්ච කියලයි හඳුන්වන්නේ. ඒ පුබ්බ කිච්ච යටතේ දැක්වෙන කරුණු තුලින් සමගිය සහ පාරිශුද්ධත්වය සඳහා හේතු වෙන කරුණු බොහෝමයක් අන්තර්ගත වෙනවා. අපි බලමු. ඡන්ද, පාරිශුද්ධි,
ඍතු ඝන ගණන ඕවාද ඡන්ද පාරිශුද්ධි ඍතු ගණන ඕවාද කියන කරුණ. ඉතින් මේ කරුණ වලින් ඡන්ද යනු වෙනත් තැනක උපෝසථය කොට පැමිණි. වෙනත් ස්ථානයකදී උපෝසථය සිද්ධ කරපු භික්ෂුන් වහන්සේ නම උපෝසථාගාරයක් තියෙන උපෝසථය සඳහා භික්ෂුන් එකතු වෙච්ච ස්ථානයකට වැඩම කරන්නට පුළුවන්. උන්වහන්සේ ඊට මුලින් උපෝසථ කර්මය සිදු කරලා ඒ ස්ථානයට පැමිණියා වෙන්නට පුළුවන්. පැමිණි භික්ෂුවක් ගිලන් වූ භික්ෂුවක් එහෙම නැත්නම් රෝගාතුර වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් වැඩ සිටින්න පුළුවන්. වෙනත් ශාසනික කාර්යයක නිරත වූ භික්ෂුව වෙනත් ශාසනික කාර්යයක නිරත වෙලා ඉන්නවා පෝය කර්මයකට වැඩම කරන්නට හැකියාවක් නැති භික්ෂුන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. හෝ වෙනත් නම් වෙත්නම් උන්වහන්සේ විසින් උපෝසථය සඳහා සිය කැමැත්තත් එසේම පිරිසිදු බව කැමැත්තත් තමන්ගේ කැමැත්තත් පිරිසිදු බවත් කැමැත්ත සහ පිරිසිදු බව දන්වා එවිය යුතුය. භික්ෂුන් වහන්සේ නමකට සහභාගි වෙන්නට නොහැකි නම් ඊට මුලින් උන්වහන්සේ පෝය කර්ම සිදු කළා නම් ඒ පිළිබඳව අනිකුත් භික්ෂුන් වහන්සේලාට දැනුම් දිය යුතුය. එය ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේ සංඝයා ඉදිරිපිට. සංඝයා ඉදිරිපිට යම් කිසි භික්ෂුන් වහන්සේ නමකට වැඩම කරන්නට බැරි වුණා නම් රෝගාතුරව වැඩ සිටින භික්ෂුන් වහන්සේ නමක් සිටිනවා නම් ඒ සියලුම භික්ෂුන් වහන්සේලාගේ කැමැත්ත උපෝසථාගාරයට එක් වූ භික්ෂුන් වහන්සේලා සියලු දෙනා ඉදිරියේ ප්‍රකාශ කළ යුතු වෙනවා. අනතුරුව දැක්වන ඍතු අවස්ථාවේදී එම දිනට අයත් පොහොය සහ ඍතුව දැක්වේ. හේමන්ත ආදී වශයෙන් ඍතුව දක්වනවා. මින් පෙර පොහොය කළ ඍතුව සහ දිනයද ඉන් පසු නැවත පොහොය කළ යුතු ඍතුව සහ දිනයද ප්‍රකාශ කරයි. ඊට පෙර එකතු වෙච්ච උපෝසථය සිද්ධ කරපු දවස, දැන් මේ පෝය කර්මය සිද්ධ කරන දවස, ඊට පස්සේ පෝය කර්මය සිදු කළ යුතු දවස කියන මේ කරුණු තුනම සිහිපත් කරනවා. මෙමගින් භික්ෂූන් සමගිව රැස්විය යුතු දින වකවානු ආදිය සිහිපත් කරමින් අර්ථවත් සාමග්‍රියක් පිණිස අවස්ථාව උදා කරගනි. අතීතයේ එකතු වෙච්ච දවස, මේ එකතු වෙලා සිටින දවස සහ ඊට පසු එකතු විය යුතු දවස සියලුම භික්ෂුන් වහන්සේලාට දැනුම් දීම සඳහා සමගියෙන් රැස්වීම සඳහා දැනුවත් කිරීම සඳහා පාවිච්චි කරන දවස අවස්ථාවක් බවට පත් වෙනවා. භික්ෂුන් වහන්සේලා මේ ඍතු දැක්වීම කියන කාරණය තුලින් පැමිණ සිටින භික්ෂුන් ගණන් කිරීමද භික්ෂුන්ගේ වැඩි වීම අඩු වීම ආදිය ගැන දැන ගැනීමට හේතු වෙනවා මෙන්ම ඒ අඩුවීමක් නම් අඩුවීමට හේතු වැඩිවීමක් නම් එහි ඇති වටිනාකම ඇගැයීමටද වැදගත්ය. යම්කිසි හේතුවකින් භික්ෂුන් වහන්සේලා ගණන් කිරීම පදනම් කරගෙන භික්ෂුන් වහන්සේලා අඩු වෙලා තිබෙනවා නම් උන්වහන්සේලා අඩුවීම සඳහා හේතු වැඩි වෙලා තිබෙනවා නම් එහි වැදගත්කම භික්ෂුන් වහන්සේලා සියලු දෙනා මේ එකරාශී වීමේ වැදගත්කම ඒකමතික තීරණවලට පැමිණීමේ වැදගත්කම පැහැදිලි කරන්නට පුළුවන්කම තියෙනවා. ගණන කියන අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා උපෝසථාගාරයට වෙන භික්ෂුන් වහන්සේලා සියලු දෙනාවම ගණන් කිරීම කියන ලක්ෂණය නිසා කරුණ නිසා උපෝසත දිනයන් වන චාතුද්දසී පන්නරසී සාමග්ගී උපෝසත දින තුනක් තියෙනවා. චාතුද්දසී පන්නරසී සහ සාමග්ගී කියන දින තුන යන දිනයන් අතරින් සාමග්ගී නම් වූ දිනේ වැදගත්ය. සාමග්ගී කියන උපෝසත දිනේ හරිම වැදගත් දිනයක්. මේ සමගිය පිළිබඳව කතා කරත් යම් ධර්ම විනය ගැටලුවක් නිසා ભેද වී සිටි වික්ෂු පිරිසක් සමගි වුවහොත් එම සමගිය තහවුරු කිරීම සඳහා එදිනම උපෝසතයක් කිරීමට බුදුරජාණන් වහන්සේ පනවා තිබීමද භික්ෂූන්
භික්ෂු සමගී උත්තරීතර භාවයේ ප්‍රකාශ වන තවත් එක් අවස්ථාවක්. භික්ෂුන් වහන්සේලාට සාමග්ගී කියන මේ උපෝසත කර්මයේ පැනවීමත් එක්ක යම් භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් ධර්මය හෝ විනය පදනම් කරගෙන විරසක තත්ත්වයට පත් වෙලා ඉඳලා බෙදිලා ඉඳලා සමගි වුණාට පස්සේ එදින පෝය දවසක්ද වෙනත් දවසක්ද එයාදී කිසිදු අවශ්‍යතාවයක් නැතිව එදිනම භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම එකතු වෙලා ඒ ඇති වෙච්ච සමගි දාමේ සාමග්‍රිය තවත් තහවුරු කරන්නට කටයුතු කළ යුතුයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ සාමග්‍රි උපෝසත කර්මය මේ ආදී ලෙස භික්ෂුන් වහන්සේලා අතර සමගිය ඇති කිරීමට අවශ්‍ය කරුණු රාශියක් විනය උපෝසත කර්මයේ තුල පොහොය කර්මයේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. එපමණක් නොව භික්ෂුන්ගේ පිරිසිදු බවද මෙම පොහොය කර්ම තුලින් සිදුවේ. පොහොය කර්ම තුලින් භික්ෂුන් වහන්සේලාගේ පිරිසිදුකම ඇති වෙනවා. ඒ සඳහා හේතු වන කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකියි. මේ විදිහට දක්වන්න පුළුවන්. අවවාද දීම. භික්ෂූන්ට සහ භික්ෂුණීන්ට ප්‍රතිඵල සම්පන්න භික්ෂුවක් විසින් අවවාද දීම වැදගත් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය. මෙම අවවාදී භික්ෂූන් වහන්සේලාගේ විනය ආරක්ෂා කිරීම මෙන්ම භික්ෂු භූමිකාවට කැලැල් ඇතිවිය හැකි අවස්ථා සහ බුද්ධ ශාසනයට සිදුවිය හැකි විනාශයන් ආදියද ගෙනහැර දක්වයි. මේ අවවාදයේදී ඕවාද කියන අවස්ථාවේදී උපෝසත කර්මවලදී උපෝසත ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට කලින් අවවාද දිය යුතුයි. ඉතින් ඕවාද කියන අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා ප්‍රතිඵල සම්පන්න භික්ෂුන් වහන්සේ නමක් විසින් අනිකුත් භික්ෂුන් වහන්සේලාට විනයානුකූලව භික්ෂු ජීවිතය සකස් කරගත යුතු අඩුපාඩු සිදුවීමට ඇති අවස්ථාවන් පෙන්වා දී පාරිශුද්ධත්වයට ඉතාමත් වැදගත් වෙනවා. වැරදි සිදුවලා තිබෙනවා නම් ඒ වැරදි මඟ හරවා ගන්නට වගේම වැරදි සිදුවෙන්නට ඉඩ තිබෙනවා නම් ඒ වැරදි මඟ හරවා ගන්න මේ අවවාද දීම ඉතාමත් වැදගත් වෙනවා. සභාගාපත්ති වලින් පවා ඉවත් වීම. විකාල භෝජන ආදී ආපත්‍ති වැනි සමූහයක් විසින් එකවර පැමිණිය හැකි ඇවැත් වලින් පවා පිරිසිදු වීම මින් අදහස් කෙරේ. පොහොය කර්ම සිදු කිරීමට මුලින් භික්ෂුන් වහන්සේලා සභාගාපත්ති. සභාගාපත්ති කියන්නේ විකාල භෝජන ආදී සාමාන්‍ය විනය නීති පවා කැඩලා තිබුණොත් විනාශ වෙලා තිබුණොත් ඒ දේවල් පවා පිරිසිදු භාවයට පත් කරගෙනයි පොහොය කර්මකෙට වැඩම කළ යුතු වෙන්නේ. වජ්ජනීය පුද්ගලයන් නැති බව මෙන්න අදහස් කරන්නේ ගෘහස්ථ භික්ෂුණී ආදී පුද්ගලයන් 21 දෙනෙක් අත්පසින් දෙරියන් හමාරක් පමණ ආසනයෙන් ඉවත් කළ යුතුය. ආසන්නයෙන් ඉවත් කළ යුතුය. පොහොය සීමාවට ආසන්නයේ කිහිප පුද්ගලයන් සහ භික්ෂුණීන් සිටීම සුදුසු වෙන්නේ නැහැ. වජ්ජනීය පුද්ගලයන් විදිහට අය ඉවත් කළ යුතුයි පොහොය කර්මය සිදු කිරීමට මුලින්. මේ ආකාරයෙන් භික්ෂුන් වහන්සේලා තමන්ගේ පිරිසිදු බව සමග ඇති කර ගැනීම සඳහා පොහොය කර්ම උපෝසත කර්මය ඉතාමත් හොඳින් වර්තමානයේ දක්වා පාවිච්චි කරන බව දක්වන්නට පුළුවන්. මේ අනුව පොහොය කර්ම සහ උපෝසතය තුළින් භික්ෂුන් වහන්සේලාගේ සමගිය ඇතිවීම සඳහා සහ පිරිසිදු බව ඇතිවීම සඳහා බොහෝ දේ සිදුවෙන බව ඒ කරුණු තුළ අන්තර්ගත බව ඒ විදිහට පැහැදිලි කරන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. බෞද්ධ ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්නෝත්තර 2017-2018 වර්ෂයේ බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නේ තමයි අපි සාකච්ඡා කළේ. උපෝසත කර්මය සම්බන්ධ කරගනිමින් විශේෂ කරුණු රාශියක් සාකච්ඡා කළේ. අපට මේ සම්බන්ධ කරගෙන තවත් බොහෝ ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන්. වටපිටාව පාඩම් තොරතුරු තුල තිබෙනවා. ඒ නිසා උපෝසත කර්මය මොකක්ද කියන එක පිළිබඳ සාමාන්‍ය දැනුමක් අවශ්‍ය කරන විශේෂ කරුණු මතකේ රඳවා ගැනීමක් ඔබ විසින් සිදු කළ යුතුයි. එවිට ධර්මාචාර්ය විභාගයේදී ඔබට ඩී සාමාර්ථයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඩී සාමාර්ථයක් ලබා ගැනීමට නම් ඔබ ඉතාමත් තාර්කිකව සහ විෂය කරුණු පාඩම්වලට අදාළ විෂය කරුණු ඉදිරිපත් කරමින් ප්‍රශ්නයට අදාළවම පිළිතුරු
ගොඩනගමින් නිර්මාණශීලීව තොරතුරු ගොඩනගමින් තොරතුරු ඉදිරිපත් කළ යුතුයි, පිළිතුරු ගොඩනැගිය යුතු වෙනවා. එහෙමනම් ඒ සඳහා ඔබට මේ පාඩම් වලින් අත්දැකීම් ලබා ගන්නට පුළුවන්. ප්‍රශ්න පත්‍ර නිර්මාණය වෙන විදිහ, ප්‍රශ්න පත්‍ර සකස් වෙලා තියෙන විදිහ, ඒ සඳහා පිළිතුරු ලබා දෙන්න ඕන විදිහ ආදී බොහෝ දේවල් පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව ඔස්සේ අපි මේ වෙද්දි සාකච්ඡා කරමින් සිටිනවා. ඊළඟ ප්‍රශ්නේ ඉතාමත් ඉක්මනින් ඔබට ඉදිරිපත් කරන්නට අපි සූදානම් සිටිනවා. ඔබට තෙරුවන් සරණයි.